මැදින් පුරපසළොස්වක පොහොය දිනේ අදයි බුදුරජාණන් වහන්සේ කලුතයි මහරහතන් වහන්සේ ඇතුළු 20,000ක් භික්ෂුන් වහන්සේලා සමග කිඹුල්වත් නුවර බලා වැඩම කළේ අද වැනි දිනකයි සුද්ධෝදන රජු ඇතුළු පිරිස බුදුරජුන්ගෙන් බණ අසා සුවනාදී මාර්ග ඵලයන්ට පත් වූයේද සුළුමව වූ මහා ප්‍රජාපති ගෝතමී දේවිය දහම් අසා මාර්ග ඵලයට පත් වූයේද මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදී ශාසනික ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීම් රැසක් අද වෙනි මැදින් පුන් පොහෝ දිනක සිදුව තිබේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරේට වැඩලා තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු සියලු ඥාතීන්ට ජීවිතාවබෝධය සසර දුකින් එතර වෙන්න නිවන් සුවය පසක් කරගන්න ධර්මදේශනා කරේ අද වගේ මැදින් පුර පසළොස්වක පොහෝ දවසයි ඒ වගේම තවත් සිද්ධාත කීපයක් සිද්ධ වුණා නන්ද කුමාරයාගේ පැවිදි වීමත් යසෝදරා දේවීට ධර්මයේ දේශනා කිරීමත් ඒ වගේම රාහුල කුමාරයා මහන කළා ලෝකේ කෘතඥී කෘතවේදීතාවේ ඉස්ලාම ලෝකෙට විදාහපාලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ජනාධිපතිතුමාගේද සහභාගිත්වෙන් සෑම පුන් පොහෝ දිනකම ගෙනෙන අමාදම් සිසිලස ධර්මානුශාසනාව අද පැවැත්වුණේ අනුරාධපුර ජනපති මන්දිරයේදී රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේ මෙවර ධර්මානුශාසනාව සිදු කළහ ස්වාතීන රූපවාහිනී සේවයේ පොහෝදා ගෙනෙන පාරමිතා ආගමික විකාශයේද අද දිනේ පුරා ක්‍රියාත්මක කෙරිණ දිවයිනපුරා විහෙර විහාරස්ථාන රැසකද විවිධ ආගමික වතාවත් පැවැත්විණ